ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල වැඩි වුණත් අපේ රටේ තෙල් මිල වැඩි නොකර පවත්වාගෙන යන බවට රජයේ පසුගිය වසරේ පොරොන්දු වුණේ අරමුදලක්ද ආරම්භ කරමින්. නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන් පිළ මහතා අද අනාවරණය කළේ තෙල් මිල ස්ථායී කරන අරමුදල නමින් හඳුන්වා දුන් මේ අරමුදල ක්‍රියාත්මක නොවූ බවයි. මොකක්ද මේ තෙල් මිල ස්ථායී කරන අරමුදල? කොවිඩ් වසංගතය නිසා ලෝක වෙළඳපළ තුල ඉල්ලුම සීමා වීමෙන් පසුගිය වසරේ තෙල් මිල වාර්තාගත ලෙස අඩු වුණා. නමුත් එහි වාසිය මෙරට ජනතාවට ලබා නොදුන්නේ එම වාසිදායක කොටස රජයේ බාරේ තබාගෙන මිල වැඩි වෙන දිනක එහි වාසිය ජනතාවට ලබා දෙන බව පවසමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එදා එය පැහැදිලි කළේ මේ අයුරින්. ලෝකයේ මිල අඩු වුණත් ලෝකයේ මිල වැඩි වුණත් මේ මිල ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමේ තීන්දුව. දෙක, ඒට සම්බන්ධිතව අපි හදනවා තෙල් මිල ස්ථායී කරන අරමුදල. වාසි වෙන වෙලාවේදී වාසිය රැස් කරන්නත්, අවාසි වෙන වෙලාවේදී එහෙන් කොටසක් පාවිච්චි කරන්නත් හැකි වෙන ලෙස මිල ස්ථායී කරන අරමුදලක් ඇති කරගන්න. මේ අරමුදලේ වාසිය නොදී දැන් මිල වැඩි කළේ ඇයි? අමාත්‍ය මණ්ඩලයේ තීන්දු කළාට එහෙම අරමුදල ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද මාර්තු මාසයේ වෙන විට අනපේක්ෂිත උදයක් වුණා. මේ වසංගතයේ වේගයෙන් ඉදිරියට යෑම නිසා ආණ්ඩුවට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම නැති වුණා. විදේශ ආයෝජන නැති වුණා. විදේශීය ශ්‍රමිකයන් විසින් එවන මුදල් ප්‍රේෂණ අහිමි වුණා. ඒ වගේම වාහන ආනයනය මත දැවැන්ත බද්දක් ආණ්ඩුව ඉපෙව්වා. ඒ ආදායමත් අහිමි වුණා. අවසාන වශයෙන් ආනයන මත තියෙන බදු වලින් තෙල් මත තියෙන බදු මත ආණ්ඩුවට රැඳෙන්න සිදු වුණා. රුපියල් 5000 මලු දෙකක් දුන්නා. රුපියල් 5000 ගානේ දෙවරක් පවුල් 152කට දුන්නා. මේවට අවශ්‍ය මුදල් ලබා ගත්තේ අර තෙල් මිල අඩු වීම මොකද අනිත් ආදාය මාර්ග හිරලා තිබුණ නිසා. මේ සුවිශේෂී තත්ත්වය නිසා මිල ස්ථායි කරන අරමුදල ක්‍රියාත්මකුනේ නැහැ. අරමුදලට මොකද වුනේ? මහබැංකුව 2020 වසරේ වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ එම වසර තුල රුපියල් බිලියන 69.2ක් තෙල් මිල ස්ථායි කරන අරමුදලට රැස් වී තිබූ බවයි. ඉන් රුපියල් බිලියන 47.5ක් අරමුදල ආරම්භ කිරීම සඳහා මහබැංකුව භාණ්ඩාගාර බිල්පත් හරහා ලබා දුන් මුදලයි. කෙසේ වෙතත් මෙම අරමුදලින් රුපියල් බිලියන 48ක් ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය පියවීමට යොදාගත් බව මහබැංකු වාර්තාව අනාවරණය කර තිබෙනවා. එහි සඳහන් වන්නේ තවත් රුපියල් බිලියන 21ක් මහබැංකුව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා යොදාගත් බවයි. පෙට්‍රල් හා ඩීසල් මත ආය කළ අධිභාරය වරින් වර ඉවත් කිරීම නිසා පසුගිය වසර අවසන් වන විට අරමුදලට මුදල් රැස්වන මාර්ගයක් නොතිබූ බවද මහබැංකු වාර්තාවෙන් අනාවරණය වනවා. එතකොට එක පැත්තකින් ගම්මන් පිළ මහත්තයා කියනවා මෙහෙම ගිණුමක් තිබුණේවත් නැහැ කියලා. මහ බැංකුව කියනවා එහෙම ගිණුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් මේ මිලියන් 400කින් ඉවරුණයි කියලා. භාණ්ඩාගාරය කියනවා එහෙම ගිණුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් 25ක් ඍණාත්මක ඍණ වෙලා තමයි නතර වුණේ කියලා. එතකොට කවුද මෙතන ඇත්ත කියන්නේ? කවුද මේ කාගේද මේක වගකීම? කොහොම මේකේ ගිණුම වර්තා? දැන් මේ මංගාව තියෙනවා කොහොමද මේ ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එක පරිපාලනය කරන්න? කොයි විදිහටද බදු වෙනස් කරන්නේ කියලා. මේ මේකේ තියෙනවා 2020 ජූනි මාසේ වෙනකොට හරි එක පෙට්‍රෝල් ලීටරයට රුපියල් 106.80ක් බද්දක් ගැහුවා. ඒගොල්ලෝ පෙට්‍රෝල් ලීටරේ ලංකාවට ගොඩබාන ෆුල් කෝස්ට් එක උනේ රුපියල් 25.73යි. රුපියල් 25.73 ඉතින් ඒව තමයි ඔය ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකට ගියේ. ඉතින් කවුද කියන්නේ ගියේ නැහැ කියලා? එතකොට ආණ්ඩුව කිව්වේ අපි මේ ජනතාවට මේ තෙල් මිල පහළ යාමේ සහනය ජනතාවට දෙනවා වෙනුවට අපි එක මුළු ආර්ථිකයේම මේ සමතුලිතතාවය සඳහා සාධාරණය සඳහා බෙදලා හරිනවා කියලා. ඒක කවුරු හරි මෙතන ඇත්ත කියන්නේ නැහැ. කවුද මෙතන ඇත්ත කියන්නේ? කවුද මෙතන ඇත්ත කියන්නේ නැත්තේ? මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම තෙල් මිල වැඩි කලේ ඇයි? මේ තෙල් වැඩි කිරීමට ප්‍රධානම බලපෑවේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව මැයි 31 වෙනිදා ආණ්ඩුවට එවනවා උපදේශාත්මක සටහනක්. ඒකේ කියනවා තෙල් මිල වහාම සංශෝධනය කළේ නැත්නම් කෝටි 60,000කට වඩා ණය තියෙන බැංකු පද්ධතිය කඩාවැටලා ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන්. විදේශ සංචිත මේ වෙන විට තියෙන ඉතාම අඩු මට්ටමක. විදේශ සංචිත ටික හිඳිලා යන්න පුළුවන්. රුපියල් 200ක් වෙලා තියෙන ඩොලරය බරපතල ලෙස තවත් ඉහළ ගිහිල්ලා රට ඇතුළට ගේන සියලුම භාණ්ඩවල මිල හිර ගිහිල්ලා ජනතාවට දරා ගන්න බැරි ජීවන වියදමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා වහාම මිල සංශෝධනයකට යන්න කියලා මහ බැංකු උපදේශක් දෙනවා.
මහබැංකුවේ උපදේශක ලැබුණා විතරක් නෙවෙයි ආර්ථික විද්‍යාව ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන බන්දුල ගුණවර්ධන ඇමතුමා නිවාඩ් කබ්‍රල් රාජ්‍ය ඇමතුමා මේ සියලු දෙනා මේ කමිටුවේ වාඩි වෙලා තමයි මේ තීන්දුව ගත්තේ. එතන හිටියා ආචාර්ය පීබී ජයසුන්දර මහතා, ගාමිණී සෙන්රත් මහතා, භාණ්ඩාගාර ලේකම් මාටිගල මහතා මේ සියලු දෙනා තමන්ගේ අත්දැකීමෙන් විශේෂ දැනුමෙන් ගැඹුරු සාකච්ඡාවක් කළා තමයි ජනතාවට වැඩි පීඩනය එන්නේ ඩොලරේ ඉහළ යන්න ඉඩ දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටුනොත් පුලිය අනුපාතයේ නැග්ගොත් ඇති වෙන බලපෑම මේ බලපෑමට වඩා වැඩි කියලා දැක්ක නිසා තමයි මේ 106 වැඩි කිරීම කරන්න තීරණය කළේ. අපිට ගබඩා කරලා තියාගන්න නෙවෙයි අදට ඕනේ තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ. එකතු වෙච්ච කෝටි සංඛ්‍යාත මහා පාඩුව නිසා අපිට අපේ තෙල් වලට ගෙවා ගන්න විදියක් නැහැ. භාණ්ඩාගාරයට සල්ලි නැහැ. තෙල් ගන්න තියෙන ලොකුම අර්බුදේ තමයි ඩොලර නැතිකම. ඇයි ජීවන වියදම් කමිටුව ඔබතුමත් නියෝජනය කළ මේ වෙලාවේ ජනතාවට මෙච්චර ලොකු තෙල් මිල අපැටේ ඔය කියන කාරණේ? නෑ අපි ඒක මෙහෙම විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ අවස්ථාවේ ආර්ථිකය පත් වෙලා තියෙන ඇත්ත තත්ත්වය දන්නවා නම් කොයිතරම් අමාරුවෙන්ද මේ රටේ ජනතාවට අවශ්‍ය හවුස මේ එන්නත්කරණය ලබා දෙන්නේ. ඒ හවුස සඳහා වියදම් දරන්නේ රාජ්‍ය ආදායම් නැතුව ඇති වෙලා තියෙන රාජ්‍ය මූල්‍ය අර්බුදයේ හා විනිමය අර්බුදයේ පිළිබඳ මෙහෙම කෙටි ඔව් නෑ වචන වලින් උත්තර දෙන්න පුළුවන් කමක් නෑ. එච්චර ආර්ථික අර්බුදයක් රටේ තියෙන එක ජනතාවට පැහැදිලි. එතකොටයි මේ වහන හදිස්සිය ගන්නේ. නෑ එහෙම ගණන්ල නෑ. එහෙම මේ දේශපාලන වශයෙන් තියෙන එක එක දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවනේ. මේ රටේ අමාරු අවස්ථාවක අපි දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව රටක් ජාතියක් වශයෙන් ඉන්න තනින් මේ ඌදුරෙන් බේරලා නැගිටින ආකාරය පිළිබඳ අපි රටට ආදරය කරන සියලු දෙනා කල්පනා කළ යුතු වෙනවා. ජනරල් නැතුණාට ආණ්ඩු යමති වෙනවා. හරි හරි මේ ඒ ප්‍රශ්න වලට දැන් උත්තර දෙන්න බෑ. මේ මොකද මේ අපි ජාතික වශයෙන් වැදගත් දෙයක් කරනකොට මේ මේ අදාළ දේ පිළිබඳ අපි සාකච්ඡා කරමු. ජනතාවගේ ප්‍රශ්න වලට අනාගතයේ උත්තර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තවන රස දිනවා අදලමත මේකට අදාළව හන්නේ.